විදිහටත් බලන්න බාකි දැන් සිදුරු කැමරාවක් දැන් ඔයාලා හදලා තියෙන්නේ මම එව්ව එක හදන්න ඕන විදිහනේ ඔයාලා දන්නවා මේ වෙනකොට මේ විදිහටනේ හැදුවේ ප්‍රමාණයෙන් වෙනස් දන්තාලේප අසුරට දෙකක් ගන්නවා නේද එකක් උඩා වෙන්න ඕන අනිත් එක ඊට වඩා එකක් ලොකු වෙන්න ඕනේ ටිෂු කඩදාසියක් ඕන කළු කඩදාසියක් ඕන ප්‍රමාණයෙන් විශාල අසුරණේ එක්කලවරක් ක පියන අයින් කරන මේ එක පැත්තක පියන අයින් කරන දැන් අපි හිතමු මේ පැත්තේ නේද මේ පැත්තේ පියන ඕ මේ එක පැත්තක පියන අයින් කරන අපි හිතමු මේ පැත්ත කියන ඒ පැත්තේ පියන අයින් කරනවා පියන අයවත් කරලා කළු කඩදාසියක් අලව ගන්නවා මේ පැත්තේ කළු කඩදාසියක් අලව ගන්නවා මේ කළු කඩදාසියක් අලවගෙන මොකද කරන්නේ ඒ මැද අල්පෙනෙත් එකකින් සිදුරක් විදිනවා දැන් අපි නම් මේ පැත්තේ කළු කඩදාසිය අලෙව්වේ කියලා නම් කළු කඩදාසිය අලවල තියෙන මේ මැද සිදුරක් විදිනවා අල්පෙනෙත් එකකින් අසුරණේ අනෙක් කෙළවර කපා දිග අඩු කරන්නේ මේ පැත්ත කපලා මේ දිග අඩු කරන්න ඕනේ නේද ඒක ඔයාලා හදනකොට තමයි තේරෙන්නේ හරි ප්‍රමාණයෙන් කුඩා අසුරණේ දෙකලවර පියන් ඉවත් කර එක කැලවරක ටිෂු කඩදාසි අර ප්‍රමාණයෙන් කුඩා එක තියෙන පොඩි නේද එකේ එක පැත්තක අපි මෙන්න මේ පැත්තේ ටිෂු කඩදාසි අලව ටිෂු කඩදාසි අලවලා මොකද කරන්නේ ටිෂු කඩදාසි ඇලව පැත්ත මුලින් ඇතුළු වඩසේ විසව මේ ටිෂු කඩදාසි තියෙන එක මේක ඇතුළට නේද මෙහෙම ඇතුළට දාන ඇතුළට බස්සනවා නේද ඊට පස්සේ තමයි මේක සීරු මාරු කර කර නේද එහාට මෙහාට කර කර බලන්නේ හොඳයි අපි කෙනෙක් එක බලමු කවුද මාත් පෙන්නන්නේ කවුද මට මේක කරලා පෙන්නන්නේ සර් සවිරු සවිරුගේ එක බලමු හරි බලමු ඔය තියෙන සවිරුගේ එක හරි ගලවන් ඉස්සර වෙලා දෙක වෙන වෙනම ඔව් හරි අසුරණ දෙක වෙන වෙනම අසුරණ දෙක වෙන වෙනම එළියට ගන්න බලන්න. ඩිනුකගේක හොඳට පේන්න තියෙනවා මට. ඩිනුකගේ බලමු. ඩිනුක යන්න වෙන වෙනම තියෙන දැක්කද? දැන් අරගෙන ඩිනුක ඔය දෙක අරගෙන මේ එකක් දාන්න අනිත් එක ඇතුළට ටිෂු කඩදාසිය අලවපු එක. ඇතුළට නේද? කළු කඩදාසිය දාන්න ඕන. ආන්න එහෙම. හරි. ඔය දැන් මේ දැන් දාලා නේද ඇහැ තියෙන පැත්ත පෙන්වන්න ඔයා ඇහැ තියලම පෙන්වන්න සර් කවිෂණෙත් මිනේ නෑ ඔව් කැමරේකින් බලන්නේ යම් වස්තුවක් දැසට බැලුවොත් එහෙම සර් කවිෂණෙත් මිනේ කැමරේ අනිත් පැත්තට හරි දිනුක තාම පෙන්නනවද ලැස්තිද කවිෂණෙත් මිනගේක හරි කවිෂණෙත් මිනව පොඩ්ඩක් ඉන්න මම කවිෂම සොයා ගන්නකම් හරි කවිෂණෙත් බලාගෙන පෙන්වන්න හරි පෙන්වන්න කවිෂ ආහන්න තියනවා දෙක සිදුරක් විදුප එක අපිට පේනව දැක්කද හරි හරි දැන් ඇතුළට දාන්න දෙන්න අන්න දැම්මා හරි දැන් බලන්න ඔයා ඇහැ කියන බලන්න අරක දැන් අපි දිහා බලන්නේ නේද දැන් අපෝ පේන්නේ මොන පැත්තටද ආලෝකයේ තිබුණොත් තමයි ඉතින් පේන්නේ නේද කැමරාවෙන් සිදුරු කැමරාවෙන් දැන් ටිෂු කඩදාසිය මත නේද අපි බලන වස්තුව යටි කුරු වෙලා සර් යටි කුරු විදියට තමයි පේන්නේ පොල් ගහක් දිහා බැලුවොත්
පොල්ගහ පේන්නේ මොන විදියටද? ඔළුවෙන් හිටන් ඉනවාද? ආව් පොල්ගහ ඔළුවෙන් හිටන් ඉනවා වගේ තමයි පේන්නේ. දැන් අනිවාර්යයෙන්ම සිදුරු කැමරාව හදන්න ඕන මතක තියාගන්න. සිදුරු කැමරාව හදන්න නැත්නම් හතර වසරේ පරිසර පාඩම් ඉගෙනගෙන වැඩක් නැහැ. හොදේ? අනිවාර්යයෙන්ම හදන්න. අම්මලා තාත්තට කියන්නම් හදන්න බැරුණා නම් උදව් කරන්න කියලා. නේද? හොඳට මතක තියාගන්න. කැමරාව අනිවාර්යයෙන්ම හදන්න ඕන දෙයක්. බොරුවට ඉන්න එපා මේ අනිත් අය යාළුවන්ගේ බල බල. නේද? YouTube එකේ සර්ච් කරලා බලන්න පුළුවන් ඔයාලට. සිදුරු කැමරාව හදන්න හරිම ලේසි. නේද? ඒක කරන්න ඕන හොදේ. හරි. එහෙනම් ඔව් ගැටලුවක් නැහැ. මම ඒක පින්තූරත් ඔයාලට එව්වා. අපි ඊළඟ සර් දැන් මේ මොකද කරන්න ඕනේ? ඔව් සිදුරු කැමරාව අපිට ගැන පුතේ අපි කතා කරේක දිසති පාඩම සුපතිය. අපි අද පාඩමට යමු පරිසරය නේද? සර් අද අසලීම කරනවාද? නෑ පුතේ අද පරිසරයනේ. හරි ඔයාලට මතකද මේ තුන වසරේදී අපි නිර්මාණය කළා මේ සුලන් බලයෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් සුලන් පෙත්තා මතකද දන්න සුලන් බලයෙන් ක්‍රියාත්මක කළ හැකි සුලන් පෙත්තා මතකයි සර් ඔව් ඒක පුතේ අපි මේ සුල ගහමන දිශාවට සුලන් පෙත්ත අර ලස්සන මේ කාඩ්බෝඩ් වලින් කරන්නත් පුළුවන් ඒක ඒ වගේම අපිට නේද මේ කඩදාසි වලින් කරන්නත් පුළුවන් සුලඟ හමන දිශාවට අල්ලගෙන හිටියාම ඒක කැරකෙන බව ඔයාලා දන්නවනේ නේද සුලඟ හමන දිශාවට අල්ලාගෙන හිටියාම තමයි ඒක කැරකෙන්නේ ඉතින් සුලං හමන දිශාව වෙනස් වුණොත් මේ ඒක කැරකෙවෙන පැත්ත අපි නේද අල්ලන පැත්තත් වෙනස් වෙනවා ඉතින් දැන් සුලං හමන දිශාව කොහොමද අපි නිවැරදිව දැනගන්නේ සුලං හමන දිශාව දැන් ඔයාලා අර පොඩි කාලේ ඉගෙනගෙන තියෙනවා මේ නේද? දුමක් කාවේ ඉගෙන ගන්නත් පුළුවන්. දුමක් නේද? හඳුන් කූරක දුමක් කියලා තමයි. ඔව්. සුලන් දිශා දර්ශකයකින්. ඔව්, කියන්න පුතා. සුලන් පෙත්ත ගන්නගෙන පෙත්ත. මොකද්ද? සුලන් දිශා දර්ශකයකින්. ආ. සුලන් දිශා දර්ශකයකින්. සුලන් දිශා දර්ශකය හොඳයි. නේද ඊට වඩා ලේසි ක්‍රම තියෙනවා හැබැයි සුලන් දිශා දර්ශකේන වඩා මට කියන්නේ මේ අලිම කරගෙන පොඩි අක්ලෙල දෙන පැත්ත සුලන් පෙත්ත කරගෙන සුලන් පෙත්ත අලිම සුලන් පෙත්ත කරගෙන දිශා පැත්ත මේ සරුංගලේ යන්නේ සුලගේ යන පැත්තට තමයි යම අලිමාව මාලිමාවෙන් බෑ ඒක අලාකුළු යන පැත්ත වලාකුළු යන පැත්ත වලාකුළු යන පැත්තෙහුත් අපිට හිතා ගන්න ඕ ගස් නැවෙන පැත්ත හරි හරි එහෙනම් අපිට අද කතා කරන්න තියෙන හැබැයි ඒව නෙවෙයි අපි ඒව ඉගෙනගෙන තියෙන්නේ නේද සුලන් දිශා දර්ශකය හරි මාතෘකාව දිශා දර්ශකය සුලං දිශා දර්ශකය ආකේලා හිට එක දාලා යන්නකෝ ආ මයික් මියුට් කර ගන්න ඕන හරි මේකට ඔන්න මේකත් හදන්න ඕන ඔයාලා ගෙදරදී ලබන මේ සතියේ හදන්න තියෙන්නේ මේක තමයි දැන් හැම සතියෙම එක එක වැඩ තියෙනවා නේද කරන්න ස්කෝලේ ගියේ නැතත් අපි ඒ වැඩ ටික අපි ලස්සනට කරාට පස්සේ කිසිම ගැටලුවක් නැහැ නේද පුතේ අපිට ලොකු ලොකු ක්‍රියාකාරකම් ටිකක් කරන්න තිබ්බ මේ දවස් ටිකේ හරි එහෙනම් දැන් මේ සතියේ මේකත් කරන්නකෝ සුරන් දිසා දර්ශකය හදන්න මේකට ඕන ටික මම කියන්නම් බීම පාට ඕන ලියා ගන්න ඔයාලා බීම බට ඕන ඇල්පෙනති ඇල්පෙනෙත්තක් ඕන ඕන
pan butter. Kirala abaya. Kirala abaya kone. Cardboard di talaya. Cardboard di talaya kone. Sir, Kirala abaya de. Oh, Kirala abaya ekai one. Sir, Kirala abaya gyan. Sir. Right, meti kon karaganna. Pan butter. Kirala abaya kiyala penna Kirala abaya di. Kirala abaya. Sir, sir, oka WhatsApp dan. Hari, den ahaganna ko. Aa beema pataya gatta. Beema pataya aragena. Right, mena beema pataya. उपत्त मेदीन पैन बटे अतूल कराने मेन मेन पैन बटे कुछ वाला पैन बटे की वट पैन बटे अतुल तीन बाटे आपने पीट बाटे आपको पीट तीन बाटे तमाइ पैन बटे मे अतूल कर ला तीर लैबे आप एक तीन आधार क्या मैं आधार क्या समय तीर लैबे आप मत तीन ओके ඒ ආධාරකයට මේක සරි කර ගන්න ඕන ආධාරකයට සරි කර ගන්න ඕන දැන් මෙතන කරකැවෙන තේරුණාද ඉතන කරකැවෙන විදිහට තමයි හැදිලා තියෙන්නේ හරි ඔයාලා තැඳ ගන්න එක हरी सर सर
සුලන්දිෂා දර්ශකය හත් දෙන හැටි WhatsApp එකට වහනවාද? ඔව් මම එවන්නම්. ඒක WhatsApp එකට එවන්න. හරි. හරි මේ තියෙන්නේ මේ තියෙන්නේ බීම බටය. මේ රතු පාටි තියෙන බීම බටය. අන්දලා ඉවරයි සර්. මෙතන තියෙන අල්පෙනෙත් හැබැයි මෙතන පෑන් බටේට තමයි අල්පෙනෙත් සවි කරලා තියෙන්නේ. ගණ කඩදාසියක් ගන්න නේද අපි හිතමු කාඩ්බෝඩ් එද මේ වගේ පොතුවක් උතුර නැගෙන තසුන දකුණ බටයි අපි ලකුණු කරගන්න ඕන දිශා ටික උතුර දාන දිශා හතර ලකුණු කරගත්තා නම් හරි උතුර නැගෙන ඉර දකුණ බස්නාහිර උතුර නැගෙන ඉර දකුණ බස්නාහිර ලොකු කාඩ්බෝඩ් කොටුවක් වගේ නේද අපල එක හදාගන්න ඊට පස්සේ මේ සුලන් දිශා දර්ශකය මේක උඩ තියෙනවා එතකොට අපිට සුලගේ ගමන් කරන දිශාව අඳුර ගන්න පුළුවන් මොකද මේ ඊතලයේ විතරම හැරිලා තියෙන්නේ සුලක ගමන් කරන දිශාව හැබැයි ඒක මිදුලේ වගේ තියලා බලන්න ඕනේ මේ ඇතුලෙත් බලන්න බෑ අපිට නේ ඇතුලට අපි සුලගේ ඉන්නේ වෙනස් විදියකටනේ මිදුලේදී තමයි මේක අපිට සොයා ගන්න පුළුවන් සුළඟ හමන දිශාව මොන දිශාවද කියලා. මේක අදින්න ඕනේ. ඒක මම ඔයාලට දාන්නම්. අදන විදිය. දැන් ඒක පුළුවන්නේ. මම යටි ප්‍රශ්නයක් අහනවා සුලන් දිශා දර්ශකයේ යටින් මේ ප්‍රශ්නේ ලියා ගන්න මෙමගින් සුලඟ හමන දිශාව मन दिशा सोयागाने के චුට්ටක් මතක් වෙන්න නැවතත් මේ ටික බලමු නේද? මේ පින්තූර ටිකක් තියනවා.
සිමින්ති පොළවක් නේ අපිට පාසලෙම වැඩ කර ගන්න පුළුවන් වෙන්නේ සිමින්ති පොළව. ඔයාලා දැන් ඒක දන්නවනේ. තායින් තිබෙන පොළවනේ. මේ පස්වල විවිධ ස්තර යටට යනකොට මේ විදියට එක එක ඒවා තියෙනවා. ඒ පස්වල ඉන්න ජීවීනේ පාසක තියෙන දේවල් දැන් ඔයාලා ඒව කරලනේ තියෙන ක්‍රියාකාරකම් පාසක තිබෙන දේවල් ගැන මේ පින්තූරවලු පෙන්නේ පාසේ තිබෙන දේවල් ඉතින් පාස ඇතුලේ සත්තුන්ගේ ගුල් තියෙනවා මේ මෙතන මීයෝ එහෙම ගිහිපු ගුල් ඒවත් ඔයාලට පාසෙක අහුවෙනවනේ ඔබේ ඉන්නේ පාංශු ජීවි පාස ඇතුලේ ඉන්න සත්තු ඌවි පත්තය මේ ගැඩවිලා ඒ වගේ සත් නියති නොනේ මේ ක්‍රියාකාරක මාන කරලා බැලුවා මතක ඇති ස්ථාන දෙකකින් ගත්තනේ මේ එක ස්ථානයකින් ගණුප එකක් මේ එක ස්ථානයකින් ගණුප එකක් ඒ දෙකේ වෙනසක් ඔයාල දැක්කා හියුමස් තත්ත්වය තමයි උදම තිබුණේ නේද හියුමස් एक याने डाले पावेन दे वाली इड पास से वातुर इड पास से मैटी इड पास से वैली इड पास से बोरेलू यात्रा में आती बुने गाल मैं कितनी है ना मैं एक तब नेत आपे भूमि ऐसी बने विनाश काम करने तमाय आमे यहाँ से करने මේ ඉරේලිය තියෙනවා උණුසුම ගැන දැන් ඔයාලා දන්නවනේ නේද උණුසුමෙන් තිබෙන ප්‍රයෝජන ගොඩාක් ගන්න මේ උණුසුමෙන් තිබෙන ප්‍රයෝජන මේක අඳින කියලාත් මම කිව්වා මේක ඇඳද ඔයාලා මස කොවනේ මේ සර්රන්ද බිමර රෙද්දක් කියලා තියෙන මැදලා මේ උඩින් ගිර ඇඳලා බින්දු බින්දු වෙන්ද प्रतिबिंब पे ඒ ආලෝකයේ ලැබෙන වෙනත් ක්‍රම right ආ ලුණු ලේවායක් ගැන ඔලුණු ලේවායේ පින්තූරයක් මම ඔයාලට එවන්නම් ලුණු ලේවායයි මම පෙන්වනවද හරි ලුණු ලේවායක් පෙන්වන්නම් මම ඔයාලට. හොඳයි. හරි සර්. හොඳයි. එහෙනම් ලුණු ලේවායේ වීඩියෝ එකක් පෙන්වන්න. හා සර්. හරි බලමු. Thank you.
ඉදාවු පුස්තක වල දක්ෂින කන්නඩ හොඳයි පුතේ ඒ අපි මෙතර දවසක් කරපු නේද මේ පාඩමේදී අපි ඉගෙන ගන්නපු දේවල් ටිකක් තමයි ඒ වල බැලුවේ හරි ඊළඟ